විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉපදීම දුකක් හැටියට අපිට පෙන්නනවා. ඉපදුනා නම් ඒකාන්තයෙන් අපි ලෙඩ වෙනවා. එහෙමයි. අපිට හැදෙන ලෙඩ රෝග මේවා කායික රෝග වෙන්න පුළුවන්, මානසික රෝග වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ අපිට පේනවා පුදුම විදිහට මිනිස්සු හිතාගන්න බැරි අමුතු ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. අපි අහපුවත් නැතිනම් අලුත් ඉංග්‍රීසි වචන තියෙන, ඉංග්‍රීසි අකුරු තියෙන නම් තියෙන ලෙඩ දවසින් දවස ලෝකෙ මතුවෙන. එක ලෙඩකට බෙහෙතක් හොයාගන්නකොට අලුතෙන් ලෙඩ සිය ගාණක් මතුවෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට වෛද්‍යවරුන්ටවත් කෙනෙක් මැරිච්ච ක්‍රමේ හොයාගන්න බෑ. එක්කෝ හිතාගන්න බෑ කියන මිනිහ කපනවා. ඊට පස්සේ කපපු මිනිහ වල දාලා ආයි සැකයි හිතුනොත් ගොඩ අරගෙන ආයි පරීක්ෂණ කරනවා මැරුණේ කොහොමද කියලා. මේ වගේ මිනිස්සු පුදුම විදිහට ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේවට ධර්මානුකූලව හේතුව මොකද්ද? මේ හැම දෙයක්ම කර්මය නිසා වෙනවද? අපි අද දවසේ මේ ලෙඩ රෝග පැත්ත, කායික මානසික අසනීප, අපි මේවා මිදෙන්නේ කොහොමද? මොන වගේ පිනක් තුල අපිට නිරෝගී සම්පත්තිය ලබන්න පුළුවන්? මේ කාරණා සියල්ල ඔව් ඇත්තටම සාමාන්‍ය රෝගී වෙන්න හේතු වෙන කාරණා රැසක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයෙන් පෙන්නනවා. එහෙමයි. ඉපදුනා නම් හැම සත්වයාම ලිඩ වෙනවා. වයසට යනවා, මැරෙනවා. ජාතිපත්‍ය ජරා මරණ. ඉපදුනා නම් ඒකාන්තින්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කායික දුක් මානසික දුක් ලෙඩ රෝග මේ සියල්ලත් එක්ක එක්ක මානසිකව අසරණ වෙනවා, අඬනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා. මරණය දක්වාම කෙනෙක්ගේ ජීවිතේ දුක් ගැහැට විඳමින් යන සංසාර ගමනක් තියෙනවා. අපිට එහෙම එකක් නැහැ කියලා කාටවත් ලෞකික ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඉපදීම සමගම ලැබෙන දායාදය. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එහෙමනම් අපි ඉපදුනා නම් ලෙඩවීම, වයසට යාම, කායික දුක්, මානසික දුක් මේ සියල්ල අපිට ලැබෙනවා කියන කාරණේ මුලින්ම අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟදී මේ ලෙඩ වෙන්න හේතු වෙන කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ওই ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා සමහර ලෙඩ පිත කිපීම නිසා, ඊළඟට වාතයේ කිපීම නිසා, සීම කිපීම නිසා, අපි කියන තුන් දොස් කිපීම. සමහර වෙලාවට මේ එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, එක්කෝ මේ තුනම මතුවෙලා ඇතෙන ලෙඩ රෝග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ලාට ඍතු විපර්යාස නිසා, සමහර ලාට සීතලෙන් ඇති වෙනවා, උණුසුම නිසා ඇති වෙනවා, යම් යම් පරිසර සාධක නිසා ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. ඒක පැත්ත. ඊළඟට සමහරු වැරදි සෞඛ්‍ය පුරුදු, ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන ශරීරයේ වැරදි ලෙස පරිහරණය කිරීමෙන් ඇති වෙන ලෙඩ රෝග. දැන් ඒවා අපිට මේ කර්මයකට හරි වෙන දෙයකට දාන්න පුළුවන් එකක් නෙමෙයි. සමහරට අපිරිසිදුකම නිසා සමහරු කෑම කනකොට අත හොදා සරල දේවල් විස බීජ ඇතුළේ ඉන්න පුළුවන්. ඊළඟට යම් කිසි විස සහිත තැනක ජීවත් වීම, ඒ වගේ යම් යම් හේතු නිසා ලෙඩ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට කර්මජ රෝග කියලා වෙනම කොටසක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අන්න ඒවනම් පෙර රැස් කරගත්ත කර්ම විපාක නිසා හැදෙන ලෙඩ රෝග. ඒව කර්මජ රෝග. එතනින් මෙහා ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කාරණා රැසක් බුදුරජාණන් වහන්සේ වෙන වෙනම පෙන්නලා දීලා තියෙනවා. හැබැයි කර්මයක් එක ගත්තාම බොහොම ලස්සනට පේනවා. ඔය මේ චුල්ල කම විභංග කියන සූත්‍රය දිහා ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහරු සංසාරේ ප්‍රාණඝාතාදී අකුසල් කරනවා. එවැනි අය මනුස්ස ලෝකෙක ඉපදුනොත් අඩු වයසෙන් මැරෙනවා කියලා. එහෙමයි සමිනා. සමහරු ඉන්න ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි සත්තුන්ට හරියට හිංසා කරනවා. සත්තු අල්ලගෙන ගහනවා, වද දෙනවා. අපිට පේන ඔය සමහර රටවල එක්කෝ ඇන ගහලා යවනවා, අතපයි පුච්චනවා, එක්කෝ කටු ගහනවා. එතකොට මේ වගේ සමහරුන්ට ගහලා වද දීලා සතෙකුට වේවා, මිනිස්සෙකුට වේවා, සංසාරේ අර හිංසා කරන මිනිස්සෙකුට අර හිංසා කරන සිතුවිලි තියනයි. එහෙමයි. මේ පුරුද්ද මත බුදුරජාණන් වහන්සේ පෙන්න උපෝපං ආත්ම භාවවල එවැනි අය මිනිස් ලෝකෙක ඉපදුනොත් ලෙඩ රෝග බහුලයි කියන. එහෙමයි. උපන්දා ඉඳන් ලෙඩ නැහැ. සමහර දරුවෝ අපි දකිනවා අම්මලා ඉතින් දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ඉස්පිරිතාල ගානෙම තමයි. දරුවා වඩාගෙන ජීවිත කාලෙම ඉස්පිරිතාල ගානේ දුක් විඳිනවා. එක්කෝ දරුවා නිසා මුළු පවුලම දුකටපත් වෙලා. එහෙමයි. දරුවා දුක් විඳිනවා විතරක් නෙමෙයි, දැන් ඒ වගේ මේ ලෙඩ රෝග නිසා කර්මානුරූපී වෙන ලෙඩ රෝග කොටසකුත් තියෙනවා. එහෙමයි. දැන් මේ සියල්ල අපිට ඉපදීමත් එක්ක ලැබෙන දේවල්. ඉතින් අපි මේවට ධර්මානුකූලව අපි පින් දහම් කරන්න ඕනේ, කුසල් දහම් වඩන්නට ඕනේ. ඉපදීමෙන් මිදෙච්ච තැන තමයි අපිට සම්පූර්ණයෙන්ම මේ ලෙඩ රෝග නැති, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති තැනක් හැටියට බුදුරජාණන් වහන්සේ බෙන එකම තැනයි ඒ නිවන් අවබෝධ කර ගැනීමමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තත් උන්වහන්සේ ලෙඩ වුණානේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන ගත්තහම උන්වහන්සේ සසර පාරමී පුරපු හැටි, දන් දීලා තියෙන හැටි,
අනුන්ට උදව්පකාර කරලා තියෙන හැටි මේ සියල්ල ගත්තාම සාරා සංකේ කල්පලක්ෂය දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්චාදිඨාන මෛත්‍රිය උපේක්ඛා මේ දසපාරමී පුරාගෙන ආපු ආකාරය දිහා බලනකොට ඉතින් උන්වහන්සේ ගැන අපි කියනවානේ භගවා භාග්‍යවත් ලෝකෙම ඉන්න පින්වන්ත කෙනා හැබැයි උන්වහන්සේට ලෙඩ වුණා ඒක තමයි මේ ශාරීරික ස්වභාවය දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවස්ථාවක මේක තියෙන්නේ නකුලපිත සූත්‍රයේ අංගුත්තර නිකායේ මහණෙනි යමෙක් මේ කුණු ශරීරයක් දරාගෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ නවදුරකින් අසූචි වැගිරෙන කුණු ශරීරයක් දරාගත් කෙනෙක් හිතනවා නම් ආරෝග්‍ය මදෙන් සමහරුන්ට අර ටිකක් ලිඩ රෝග නැතුව ටිකක් ඇඟට හයිය ඇතුව ඉන්නකොට නිකන් මදයක් ගන්නවා. ඒකට ධර්මයේ කියන්නේ ආරෝග්‍ය මදේ. ඒ කියන්නේ අපිනල් ලෙඩ වෙන්නේ මේ මිනිස්සු මේ මහා පවුකාරයෝ අන්න එහෙම හිතන කොටසක් ඉන්න. ඔය ලෙඩ හැදෙන්නේ අකුසල් කරපු මිනිස්සුන්ට පවුකාරයන්ට. ඒකට අපිනල් ලෙඩ වෙන්නේ නැහැ කියලා ඒක අර ඒක මදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන. එහෙම ආරෝග්‍ය මදෙන් කෙනෙක් හිතනවා නම් අපිට එහෙම ලෙඩක් නැහැ කියලා ඒ තරම් අඥානෙක් නැහැ කියලා. මේ ශරීරයේ ලෙඩ රෝග වලට ගුහාවක් කියන. ඕනෑම වෙලාවක දැන් බලන්න සමහරු බොහොම හොඳට ලෙඩක් නැහැ කියලා ඉන්නවා. හිතගමන් නොසිතපු විදිහට අසනීපයක් මතුවෙනවා. සමහර ලාවට කාලයක් ගිහිල්ලා තමයි හිතගමන් වෛද්‍ය පරීක්ෂණයක් කරනකොට කියන්නේ ඔයාට පිළිකාව. මේ ඇඟ පුරා දුවලා ඉවරයි. එතකොට මේ වගේ කොච්චර මිනිස්සු නොසිතන විදිහේ මුළු ජීවිතේම එකපාර කඩාවැටෙනවා. එහෙමයි. ඒ නිසා අපේ ශරීරය කියන්නේ ලෙඩ රෝග වලට ගුහාවක්. ඒක හොඳට තේරුම් අරගෙන ආරෝග්‍ය මදෙන් අපිට නම් ලෙඩ නැ අනිත් අයට ලෙඩ වුණාට කියන මානසිකත්වය ඇති කරගන්නවා කියන්නේ ඔබ අඥාන. හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි මේ දරාගෙන ඉන්නේ කුණු ශරීරයක් ලෙඩ රෝග වලට ගුහාවක් මොන විදිහේ ලෙඩ රෝග අපිට හැදෙයිද දන්නේ නැහැ. දැනටම ශරීරය තුර මොන වගේ අසනීප ලෙඩ රෝග අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම එකක් තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම, එකක් පින්දහම් කිරීම, ධර්මානුකූලව ජීවත් වීම, ගොඩක් දුරට ඔය ලෙඩ දුක් හැදිච්ච අයට උදව් උපකාර කිරීම කරුණා මෛත්‍රිය. ඒක කරුණාවත් එක්ක අර එහෙමයි. අනීපව කියලා කෙනෙක්ගේ දුකේදී අසනීපයේදී හිත උණු වෙන ගතිය. ඒකට තමයි අපි කියන්නේ කරුණා. එහෙමයි ස්වාමීනි. ඒ කරුණාවත් එක්ක තමයි ලෙඩෙකුට පිහිට වෙන්න ඕනේ. උදව්වක් කරන්න ඕනේ. හැම ටිකක් කෑවද දන්නේ අනේ මේ මිනිහයාට බෙහෙතක් ගන්න සල්ලි තියෙනවද දන්නේ. ඒ වගේ මට්ටමින් අපි කෙනෙකුට පිහිට වෙනවා නම් බොහෝ දුරට අර කර්මානුරූපී වෙන කර්මජ රෝග හැටියට අපි කරායි නකුසල විපාකවලින් යම් මට්ටමකට හරි බේරිලා අපිට යම් නිරෝගී කාලයක් අපිට ජීවිත කාලෙම නිරෝගීව ඉන්න බෑ. ඒක ඉතින් මේ බුද්ධ ශාසනයේම නිරෝගී සම්පත්තියෙන් හිටිය එකම එක්කෙනයි. බක්කුල මහරහතන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. එහෙමයි. එතකොට අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. ඒත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවුරුදු 80යි. එහෙමයි සාමිනා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් අවුරුදු 160ක් වැඩ සිටියා නිරෝගීව. එහෙමයි. එතකොට හිතන්න බක්කුල මහරහතන් වහන්සේට නිරෝගී සම්පත්තිය පිණිස මොනතරම් පිනක් මතු වුණාද? ඉතින් ඒ පින තිබ්බේ උන්වහන්සේට විතරයි. අපි ඉතින් ආශිර්වාද කරනකොට කියන අනි බක්කුල මහරහතන් වහන්සේට වගේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා. හැබැයි උන්වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබුණේ මේ කාගවත් ආශිර්වාදයක් නිසා නෙමෙයි. උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා පුදුම විදිහට ගිලන් උපස්ථානයේදීලා බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට බෙහෙත් හේත් පූජා කරමින් තමන්ම ඉර්ධියක් තිබ්බ කාලේ හිමාල වනාන්තරයේ තාපසයෙක් හැටියට ඉන්නකොට විපස්සී බුදුහාමුදුරුවෝ ඇතුළු අගසවු දෙනමත් විපස්සී බුදුරජාන් වහන්සේ දැරෙන්න අනිත් ලක්ෂයක් පමණ සංඝයා ලෙඩ වුණා කියන. ඒක තියෙන විපුෂ්පක කියලා මේ විස සහිත පුෂ්පයන්ගෙන් මේ හැමන ඒ සැරක් ආග්‍රහණය කිරීම නිසා හිමාල කන්දේ එක ප්‍රදේශයක උන්වහන්සේලා වැඩ ඉන්නකොට සියලු දෙනා ලෙඩ වුණා. එදා තාපසේ හැටියට හිටිය මේ බක්කුල එදා තාපසේ. එහෙමයි. අහසින් ගියා බුදුහාමුදුරුව බලන්න එනකොට භික්ෂුන් වහන්සේලා ඔක්කොම ලෙඩ වෙලා ගිලන් වෙලා. අහසින්ම ගිහිල්ලා මුළු අනාත්‍රේම තියෙන බෙහෙත් වර්ග හොයාගෙන ඇවිල්ලා තමන්ගේම අතින් මේවා කොටලා බෙහෙත් හදලා පුදුම නිදි මරාගෙන අර ලක්ෂයක් විතර සංඝයාට ප්‍රතිකාර කරා. බෙහෙත් කරා. එහෙම බෙහෙත් කරලා උන්වහන්සේලා සුවපත් කරලා මේ සාමාන්‍යයනේ මහරහතන් වහන්සේලා තමන්ම ප්‍රාර්ථනයක් කර අනේ මට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. මට නිරෝගී සම්පත්තියෙන් අග්‍රව නිවන් අවබෝධය කරා යන්න ලැබේවා. එහෙම සසර ප්‍රාර්ථනා කර කර බොහෝ ආත්ම භාවවල ගිලනුන්ටම අප උපස්ථාන කර කර සංසාර රැස් කරගත්ත පිනක් කියලා. ඒ පිනේ ප්‍රතිඵලයක් තමයි තමන්ට මේ ජීවිතය අත්විඳින සිද්ධ වුණේ. ඒ නිසා අපි අපිට පුළුවන් මට්ටමින් හරි ලෙඩක් හැරිච්ච කෙනෙකුට
අසරණේකට අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පිහිට වෙනවා නම් බොහෝ දුරට ඒ පින අපිට මෙලව දිත්ත ධම වේදනියම ලබන්න පුළුවන්කම තියෙනවා.